ඉසල්ට මොබිටෙල් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් සමගින් නන්ස්ටොප් ගමනකට data බෝවන්. ඉසල්ට මොබිටෙල් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් සමගින් නන්ස්ටොප් ගමනකට data බෝවන්. දසන කාන්ති ජූර්නේ සහිත ලීව ආයුෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වලකයි. अते दिदास विसिदेक अकोस्तुत्ति है अंधारुवाता सिरस्तन है अतुरु आयवेइन वेट्मत्त सेट पहलव तक्वा इहलेटे राज्य बैंकुबलीन नायगत सुनु परिमान वीगोवींट सहनयाक राज्य आयतिन प्रतिवियोहगत करन्नत विनम आयतिन्याक राज्य सेवकीन के विश्वाम वैस हेट दक्वा पहलेटे දැන්ට රාජ්‍ය හෝ ආද්‍ර රාජ්‍ය සේවයේ වයස අවුරුදු 60ක් සම්පූර්ණයෙන් පසුව සේවයේ නියුතන සීළු නිලධාරීන් දෙසැම්බර් 31 වන දිනට විශ්‍රාම ගන්නු ලැබෙනවා. අතුරු අයවැය යෝජනා ජනප්‍රිය නැහැ. ණය අපේක්ෂිත රටකඩ සුසුම අයවැයක් බව මහ බැංකුව අධිපති කියයි. ශ්‍රී ලංකාවේ ණය හිමි රටවල් සම්බන්ධීකරණයට ජපානය සූදානම්. ඇමති දුරියක් බාර ගැනීමට ව්‍යාපාරික ධම්මික පෙරේරා සූදානම්. ක්‍රයිසිස් එක මැනේජ් කරන්න දෙනවා නම් මම ආය ආණ්ඩුව ඇමතිතුරුවත් ගන්නවා. අද අන්තරී කොළඹ තිබි විරෝධතාවක කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර හමුවේ පිරිස විසිරියයි. විරෝධතා කරුවන් 25ක් අත්අඩංගුවට. වින් දියර මිලිලීටර් CA ස්මාර්ට් පැක් එක රුපියල් 85ට දැන් වෙළඳ පොලේ. From other Verona. This is other Verona prime time. With Naomi Fernando and Shatara Alves, live from Studio 24 in Colombo. I wo anno badat ekwanne Lankawe anka eke saha vishwasaniyama puwath vikashaya adadarana 655 samagai Janadhipati Ranil Wickremesinghe mahata mudal amathivarya lesa ada parliamentuwata 2022 wasara sadahawana athuru ayawaya idiripat kala මෙතෙක් 112 දක්වා පැවති වැට්බද්ද 115 දක්වා ඉහළ නැංවීම වී ගොවීන්ගේ බැංකු ණය කපා හැරීම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් වෙනම ආයතනයක් ස්ථාපිත කිරීම මෙන්ම රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා පහළ දැමීම යන යෝජනාද අතුරු අයවැයට ඇතුළත්. මේවසරියේ ඉදිරි මාස 4 සඳහා රජයේ වේදම් ඉහළ නැංවීමේ අතුරු අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ හිටපු මුදල් අමාත්‍ය බසිල් වාජපක්ෂ මහතා විසින් පසුගිය වසරේ ඉදිරිපත් කළ 2022 වසර සඳහා වන අයවැය විසර්ජන පනතට සංශෝධනයක් එක් කරමින් ගරු කථානායකතුමනි මෙතෙක් අප රටේ පැවති ආර්ථික රටාව වෙනස් කරලීම සඳහා මූලික පදනම සකස් කරන අතුරු අයවැය අද අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මෙතරම් ආර්ථික අගාධයකට අප මෑත ඉතිහාසයේ අද වැටී නැහැ. තවමත් අපේ රටේ සමහර අයට මේ බරපතලකම ගැන සැබෑ අවබෝධයක් නැහැ. දුෂ්කර බව ගැන අසීරුතා ගැන පෙන්වා දෙද්දී ඔවුන් උපහාසයෙන් බලනවා. ඒ අය ගින්දර රත් වෙන තුරු හැලියේ සතුටින් දිය කෙලින කකුලුව වගේ හිතන්නේ. ජනසතු කිරි මෙන්න වචනෙට මුවාවි රජයේ ව්‍යාපාර කිරීම තමන්ගේ අතටගත් දවසේ පටන් මේවන තුරුම අපේ රටේ බදු ආදායමෙන් වැඩි කොටසක් වැය වන්නේ මේ ව්‍යාපාරවල පාඩු පියවීමට ජනතා අවශ්‍යතාවය සඳහා එදිය යුතු මුදල් රාජ්‍ය ව්‍යාපාර වෙනුවෙන් නාස්ති කරනවා රටේ සම්පත් රකින්නවා කියමින් රටේ සම්පත් වලින් නිසි ප්‍රයෝජනයක් නොගැනීම තමයි දිගින් දිගටම සිදු වුනේ ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නැති මහතා මෑතකදී කළ ප්‍රකාශයක් මම උපුටා දක්වන්න කැමතියි රජය කරන්න ඕන ප්‍රතිපත්ති හදන එක රජයක් තියෙන්නේ ව්‍යාපාර කරන්න නෙමෙයි මෙන්න මේ අයුරින් අලුත් ලෝකය අලුත් ප්‍රවණතාවයන්ට අනුව අලුත් සිතුවිල්ලෙන් අපේ සිත් පෝෂණය කරන්නට හැකිනම් අපට ආර්ථික අර්බුදය විසඳා ගන්නට පුළුවන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා සාර්ථක ලෙස අවසන් අදියරයට එළඹ තියෙනවා මෙම අතුරු අයවැය කතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන එකඟතාවයන් සහ විශ්ව 23 අයවැය මගින් ආර්ථික ස්ථායීකරණය හා පුනර්ජීවනය සඳහා අවශ්‍ය රාමුව සකස්
කරනු ඇත. 900ට 12 සිට 100ට 15 දක්වා ඉහළ නැංවීම බෙඩ්පත්ද මේ වසරේ සැප්තැම්බර් පළමු වනදා සිට ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව 2022 මැයි මාස හඳුන්වා දුන් බොහෝ ආදායම් යෝජනා ඔක්තෝබර් මාස පළමු වන දින සිට ක්‍රියාත්මකයි. එමෙන්ම වයස අවුරුදු 18ට වැඩි සියලු පුද්ගලයින්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමේ අවශ්‍යතාව අතුරු අයවෙන් යෝජිතයි. රාජ්‍ය හා අර්ධරාජ්‍ය ආයතනවලද සේවකීන්ගේ අනිවාර්ය විශ්වාම ගැනීම වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමටද යෝජනා කර තිබෙනවා. ඒ අනුව දැනට වයස අවුරුදු 60 සම්පූර්ණ කර ඇති සියලු නිලධාරීන් 2022 දෙසැම්බර් 31 වනදායින් පසු විශ්වාම ගන්වනු ලැබෙනවා. රජයේ කාර්යාලවලටද පොසිල ඉන්ධන වාහන මිලට ගැනීම අත්හිටුවා විදුලියෙන් ක්‍රියාත්මක වන වාහන පමණක් මිලට ගැනීමට මෙමගින් යෝජිතයි. දේශීයව විදුලි පාවදී නිෂ්පාදනයේ සඳහාද බදු සහන ලබා දීමට යෝජනා කර තිබීම විශේෂත්වයක්. එමෙන්ම රාජ්‍ය ආයතනවල අබලි ද්‍රව්‍ය බැහැර කර එමගින් අරමුදල සපයා ගැනීමේ වැඩපිළිවෙළ සැලසුම් කිරීමට කමිටුවක් පත් කිරීමට යෝජිතයි. ගැමිණි මාතාවන් සඳහා දැනට ලබා දෙන රුපියල් 20000ක දීමනාවට අමතරව තවත් රුපියල් 2500ක මාසික අතිරේක දීමනාවක් ලබා දීමටද යෝජනා කර තිබෙනවා. ආහාර සුරක්ෂිතතාව නොමැති බවට හඳුනාගෙන නැති පවුල් 61000ක් සඳහා ඉතිරි මාස 4ක කාලයටද මාසික රුපියල් 10000 බැගින් ලබා දීමට යෝජිතයි. භූමි තෙල් මිල ඉහළ යාමෙන් බලපෑමට ලක් වූ දෙවරයා මතුකර ජනතාව සඳහා සහනාධාර වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර තිබෙනවා. එමෙන්ම සමෘද්ධි සහනාධාරී හිමි පවුල් මිලියන 1.7කට රුපියල් 5000ත් රුපියල් 7500ත් අතර ප්‍රමාණයක මාසික සහනාධාරයක් ලබා දීමට යෝජනා කරනවා. ආර්ථික අර්බුදයෙන් බලපෑමට ලක් වූවන්ට ඉක්ොත් මේ මාසයේ සිට ලබා දුන් මාසික දීමනාව ඉතිරි මාස 4ෙදිත් අඛණ්ඩව ලබා දීමට යෝජිතයි. මෙවර අයවැයෙන් ප්‍රධාන සුබසාධන හා සහනාධාර වැඩසටහන් සඳහා වන ප්‍රතිපාදනද සංශෝධනය කර තිබෙනවා. වකුගඩු රෝගීන් සඳහා රුපියල් මිලියන 2642ක් වනවිරු මාපිය රැකවරණ දීමනාව සඳහා රුපියල් මිලියන 2350ක් පාසල් ළමුන් සඳහා සෞඛ්‍ය රක්ෂණයට රුපියල් මිලියන 2000ක් නොමිලේ පාසල් පොත් සඳහා රුපියල් මිලියන 2400ක් නොමිලේ පාසල් නිලැඳුම් වෙනුවෙන් රුපියල් මිලියන 2000ක් මහපොළ සහ ශිෂ්‍ය ආධාර සඳහා රුපියල් මිලියන 2495ක් ත්‍රිපෝෂ වැඩසටහන සඳහා රුපියල් මිලියන 2000ක් වශයෙන් ප්‍රතිපාදන වෙන් කෙරෙනවා. එමෙන්ම වකුගඩු රෝගීන් සඳහා ඉදිරි මාස 4ෙදී මාසිකව රුපියල් 2500 බැගින් වන අමතර දීමනාවක්ද ආබාධිත අඩු ආදායම් ලාභීන් සඳහා ඉදිරි මාස 4ෙදී මාසිකව රුපියල් 2500 බැගින් වන දීමනාවක්ද ලබා දීමට යෝජිතයි. 2022 2023 වහකන්නේ විභාගව සඳහා අවශ්‍ය යූරියා පොහොර වෙනුවෙන් රුපියල් බිලියන 40ක් වෙන් කර ඒ සඳහා වන ප්‍රසම්පාදන කටයුතු සිදු කෙරෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළා. ගොවීන් රාජ්‍ය බැංකුවලට ගෙවීම පැහැර හැර ඇති හිඟ රුපියල් මිලියන 680ක පොලිය හැර ණය මුදල් කපා හැරීම මෙවර අතුරු අයවැයෙන් යෝජනා කර තිබෙනවා. මේ අතර පාඩු ලැබුණු රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කෙරෙහිද රජයේ අවධානය යොමු වෙ තිබෙනවා. මේ අනුව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිවිහෝගත කිරීමේ ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 200ක් මෙවර අතුරු අයවැයෙන් වෙන් කර තිබෙනවා. නව රාජ්‍ය මූල්‍ය නීති තුරත් රාජ්‍ය මුදල් කළමනාකරණ පනතක් සම්පාදනය කිරීමටත් රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් පිහිටුවීමටත් යෝජනා කර තිබෙනවා. රටේ මුදල් ශාස්ත්‍රයේ ශක්තිමත් කිරීම සඳහා වූ ප්‍රධාන නීති සම්පාදයක් ලෙස නව මහ බැංකු පනත ක්‍රියාත්මක කරනවා. මෙම නීති සම්පාදනයේ මගින් උද්දමනයේ ඉලක්ක කිරීම වඩාත් හොඳින්ම ක්‍රියාත්මක කිරීමටත් අයවැය හිඟය පියවීමට මහ බැංකුවේ මුදල් ලබා ගැනීම එනම් මුදල් මුද්‍රණය කිරීම වැළැක්වීමටත් රාමුවක් සපයා දෙනවා. නව නීතිය මගින් මහා බැංකුවේ මුදල් ප්‍රතිපත්ති තීරණය දේශපාලනීකරණය වීමද වැළකෙනවා. ණය ආපසු ගෙවීමේදී ව්‍යාපාර විසින් මුහුදදී ඇති ගැටලු සහ රාජ්‍ය බැංකු විසින් මුහුදදී ඇති ද්‍රව්‍ය ශීලතා ගැටලු යනාදිය හේතුවෙන් යලි ප්‍රාග්ධන සම්පාදනය කර ගැනීම අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ලංකා බැංකුව මහජන බැංකුවේ මුළු කොටස් අයිතියෙන් 20%ක් ප්‍රමාණයක් එම බැංකුවල තැන්පත්කරුවන් සේවකයන් වෙත ලබා දීමට යෝජනා කරනවා. උඩ රට ප්‍රදේශවල සිට කොළඹ හා නාගරික ප්‍රදේශ ප්‍රවාහනය කරන එළවලු පරතුරු මල් හා තේ නිෂ්පාදනයේ නැවුම් බර ආරක්ෂා කර ගැනීමෙන් කාර්යක්ෂම ප්‍රවාහන කිරීමේ වගාවේ නියුතු ගොවියාට නිෂ්පාදකයාට වෙළඳ ප්‍රජාවට මෙන්ම පාරිභෝගිකය වැදගත් වෙනවා. ආරම්භ පියවරක් ලෙස හාලියල දුම්මරිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා එළවලු පළතුරු අනිකුත් නිෂ්පාදන ප්‍රවාහනය කිරීමට අදාළ පහසුකම් සහිත දුම්රියක් ඇදවිය යුතුය. මේ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කරනවා. දුම්රිය ප්‍රවාහන සේවය සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ ආයෝජනය යොදා ගැනීමට අපේක්ෂා කරනවා. මෙහි ආදර්ශ වැඩසටහනක් ලෙස කැලණිවැලි දුම්රිය සේවා සංවර්ධනය කිරීමට අපේක්ෂා කරනවා. ආහාර ඇසුරුම් වල උසස් බවට ඉවහල් වන නව තාක්ෂණික උපාංග අනයනයේදී 50%ක තීරුබදු සහනයක් ලබා දීමටත් අයවැයෙන් යෝජනා කර තිබෙනවා. එමෙන්ම පෞද්ගලික අංශයේ ආයෝජන සහිතව විශ්වවිද්‍යාල ශාඛා රැසක් පිහිටවීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමටත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කුරුණෑගල ස්ථාපනය කිරීමටත් යෝජිතයි. මෙරටට පැමිණෙන වාර්ෂික සංචාරකීන් ගණන 125 දක්වා වැඩි කිරීමේ ව්‍යාපෘති සම්බන්ධයෙන්ද අයවැයෙන් අවධානය යොමු කර තිබෙනවා. 2021 වසර අවසානයේ වන විට දළ දේශීය නිෂ්පාදයෙන් 8.8
දෙකක්ව තිබූ රාජ්‍ය ආදායම් 20-25 වසරේදී 15%ක් පමණ දක්වා වැඩි කිරීමට අපේ රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණ වැඩසටහන තුලින් බලාපොරොත්තු වෙනවා. 2021 වසර අවසානයේ වන විට ආසන්න වශයෙන් දළදේශීය නිෂ්පාදනයෙන් 110%ක් තිබූ රාජ්‍ය අංශයේ ණය මැදි කාලීනව දළදේශීය නිෂ්පාදනයේ 100%කට වඩා පහළ මට්ටමකට ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා. මැදි කාලීනව උද්දමනය පාලනය කර හැකි තනි ඉලක්කයක් මැදි අගයක් මිඩ් සිංගල් ඩිජිට් දක්වා නැවත ගෙන ඒමට අපේක්ෂා කරනවා. රටත් ජාතියත් ගොඩනැගීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන ගියොත් 2048 වර්ෂයේදී අපගේ 100 වෙනි නිදහස් සංවත්සරය සමරන අවස්ථාවේදී පූර්ණ සංවර්ධිත රටක් බවට පත්වෙන්න අපට පුළුවන් වෙනවා. තවදුරටත් ණය ආධාර වලින් යැපෙන ජාතියක් වෙන්න අපට බැහැ. සර්වපාක්ෂික ආණ්ඩුවකට එක් වෙන්නයි කියා මම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලට යලිත් ආරාධනා කරන්නේ මේ අවස්ථාවේදී රටේ අවශ්‍යතාව ජාතියේ අවශ්‍යතාවය සඳහා ප්‍රමුඛත්වය ලබා දීම අපි හැමෝගේම වගකීම නිසා. ආණ්ඩුව අහවල් ක්‍රියාව නිසා අප සර්වපාක්ෂික ආණ්ඩුවට එකතු වෙන්නේ කියා සමහරු පක්ෂ කියනවා. අහවල් ප්‍රතිපත්තිය නිසා එකතු වෙන්නේ නැහැ කියා තවත් අය කියනවා. මම උන්ට අවධානය කළ යුතු කරුණක් තියෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුවක් ක්‍රියාවන්ව ප්‍රතිපත්ති තීන්දුව කරන්නේ මම නෙමෙයි. එය තනි පුද්ගලයෙක් හෝ තනි පක්ෂයක නෙවෙයි. එය පිටුවන්නේ ආණ්ඩුවේ සියලු පාර්ශ්වකරුවන්ගේ එකගත්වය අනුවයි. ඉතින් ඔබට නොගැලපෙන ප්‍රතිපත්තිනෝ ක්‍රියාවන් තිබේ නම් සර්වපාක්ෂික ආණ්ඩුවක් තුළ ඒවා වෙනස් කිරීමේ අයිතිය සහ බලය ඔබට ඇති බවත් මම මේ අවස්ථාවේ නැවත අවධානය කරන්න කැමතියි. ඒ නිසා තම තමන්ගේ දේශපාලන අරමුණු පසකලා ජාතික අරමුණ වෙනුවෙන් රට ජාතිය යලි ගොඩනැංවීමේ අරමුණ වෙනුවෙන් එක්වන ලෙස මම මේ ගරු සභාවේ ඔබ සැමයේම සහ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අප මේ අවස්ථාව අතහැරියොත් අප ලෝකයේ කොන් වේවි. මහපොළ ශිෂ්‍යත් අරමුදල වෙනුවෙන් නිර්මාණය කළ ටෙලි නාට්‍යයක බණ්ඩාර හැලිගොඩ ලියූ ආජිතප්‍ර ලායිලා ගීතයේ වෙන් මේ වචන මම ඔබට සිහිපත් කරනු ඇත. අපි පමණ එකතැන සැකර කෙන්නේ අපි තනිකර ලෝකය දිව යන්නේ. ඉතින් තවදුරට එකතැන කැරකෙමින් ඉන්නේ නැතුව අපි රට වෙනුවෙන් එකට එකතු වෙමු. ලෝකය සමග ඉදිරියට දිවයන්ට පුළුවන් ශක්තිමත් ආර්ථිකයක් සහ දැනුවෙන් පරිපූර්ණ සමාජයක් නිර්මාණය කරමු. ස්තුතියි. සංශෝධිත අයවැය ස්ථමේන්තුවට අනුව මුළු ආදායම රුපියල් බිලියන 2094ක් වන අතර මුළු වියදම රුපියල් බිලියන 4427ක් වනවා. අයවැය හිඟය රුපියල් බිලියන 2333ක්. අද ජනාධිපතිවරයා අයවැය කතාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට සිට සැප්තැම්බර් 2 වනදා දක්වා එහි දෙවනවර කියවීමේ විවාදය පවත්වනු ලබනවා. ඉන් අනතුරුව කාරක සභා අවස්ථාව හෙවත් තිවනවර කියවීමෙන් පසු පනත් කිටුම්පත සම්මත කර ගැනීමට නියමිතයි. අතුරු අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු ආණ්ඩුපක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින් පළ කළ අදහස් කිහිපයක් දැන් සරණ භාවයට පත්වුණු ජනතාවගේ සංඛ්‍යාත්මක ගණනය හෙළිදරව් කරා අපිට නම් ඒක පිළිබඳව එකඟ වන්න බැහැ. ඒ මොකද යුනිසෙෆ් වාර්තාව කියවොත් මව්වරුන් දරුවන් දැරියන් කොපමණ අනාරක්ෂිත භාවයකට පත්වලා තිබෙනවද කියලා. ඒ සංඛ්‍යාලේඛනයවත් පහත දමලා 60,000ක් පමණයි පවුල් හැටියට මේ ව්‍යසනයෙන් විපතට පත්වලා ඉන්නේ කියන එක සඳහන් කිරීමම බරපතල ගැටලුවක් වෙනවා. තම ඉල්ලපු සිස්ටම් චේන්ජ් එකට අදාළව කරුණු රසක් මේ අයවැය කතාව තුළ අන්තර්ගත වෙනවා. ඉතින් හොඳ අයවැය මම ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් අපිට හොඳ අමනක් යන්න පුළුවන්. මේක අටව ගත්ත ආණ්ඩුවක්. බයිලාම තමයි ඉතින් බයිලා ආණ්ඩුවක් බයිලා හැකින්ම ඉවර කරා. රිවර්ස් කරන්න වෙනවා නම් ඒක රිවර්ස් කළ යුතුයි. දුප්පත් ජනතාවට මේක සහන අයවැයක් විදියට තමයි මම දකින්නේ. ජනතාව ජීවත් කරවීම සඳහා අවශ්‍ය සහන ලබා දීම වෙනුවෙන් තමයි අත් වශයෙන්ම මේ මාස 4ක කාල සීමාව අපි කැප කරන්නේ. පවුල් 61,000ක් අන්තස්සන තත්ත්වයට පත්වෙච්ච අයට සහන දෙනවා. ඒ වගේම ගැබිනි මව්වරුන්ගේ සහනයත් වැඩි කරලා තියෙනවා. වගේ දේවල් කරලා තියෙනවා. අමූලික බොරුවක් කරා මේ 20,000ක් ගර්භණි මව්වරුන්ට දෙනවා. ඒක 2500ක වැඩි කරා කියලා මං අහනවා. මේ වෙනකොට රටේ රුපියල් 20,000 දෙන්නේ නැහැ කියන එක ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු දන්නේ නැහැ. ඒ කියන්නේ ගමට යන්නේ නැහැ. ඔතන රාජ්‍ය ආයතන පෞද්ගලිකයන් සම්බන්ධයෙන් යෝජනා තියෙනවා මේ ආයතනයත් එක්ක. සියලු ඔබතුමා පක්ෂයට එන්න කොහොමද ප්‍රතිපත්ති මේ වචන කතා? මේ වගේ පාඩු ලබන ආයතන හැම එකක්ම ප්‍රතිව්‍යගත කිරීම ඉතාමත්ම මේ වෙලාවට අවශ්‍ය දෙයක් කියන එක නම් මම විශ්වාස කරනවා. මම අසිරු වෙලාවක රාජ්‍ය ආදායම හැකිතරම් සංකෝචන වුණු වෙලාවක ඉදිරි මාස 4 සඳහා මීට වඩා විශේෂ යෝජනාවලියක් මම විශ්වාස කරන්නේ නැහැ. කාටවත් ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි කියලා. ඉදිරි
කාලය තුලදී රටේ විදේශ වත්කම් අඩුම තරමේ බිලියන 3ක්වත් වැඩි කර ගැනීමට අදාළ දේ කරේ නැත්නම් රට ගොඩ ගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා ඒකට අදාළ අයවැයක් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ජනාධිපතිවරයා සුපුරුදු පරිදිම මට වෙන්නේ ජනතාව සුරංගනා ලෝකයකට අරන් ගියා කියලා. මොකද මේ කියන ඒවා පරිවර්තනය වෙන්න එපා ක්‍රියාවට. මිනිස්සු සිස්ටම් චේන්ජ් එකක් කිල්ලුවානේ. අනේ වෙනස තමයි මේ ලබා දෙන්නේ. වෙනස සපද කියලා ඇයි රහන් වෙන්නේ? අනිවාර්යයෙන්ම මේ වෙනස සැපයි තමයි. වැඩේ තියෙන්නේ ඇත්තටම මොනවද වෙන්නේ යන්නේ. මට නම් පෙවුන් නැහැ හොරුවල්ලන එකක්වත් වෙයි කියලා. ටපු නායකයා ගෑවේ නරකක් නැහැ. ආර්ථිකයේ ශක්තිමත් තැනකට ගෙනියන්න නම් මහජන මුදල් හොරා කාපු අයගේ මුදල් අත්පත් කරගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕන. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයාට කරන්න බැරි එක තමයි. विवाद गोनी අර්බුදයෙන් ගොඩේමට ස්ථාවරත්වයක් ගොඩනගා ගත හැකි සහ ණය අපේක්ෂිත රටකට සුදුසුම අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. කොළඹ පැවති දේශනයකට එක්වමින් මහබැංකු අධිපතිවරයා සඳහන් කළේ දේශපාලන වශයෙන් ජනප්‍රිය නොවුනත් වඩාත් දුරදර්ශී අයවැයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ බණ්ඩාගාර ලේකම්වරයාට ස්තුති කළ යුතු බවයි. කොළඹ නාවික අකඩමිය විසින් සංවිධානය කරන ලැබූ සම්මන්ත්‍රණයක් කොළඹදී අද පැවැත්වුණා. රාජ්‍ය ආර්ථිකය සම්බන්ධව සත්‍ය දැනගනිමු තීමාවෙන් ඒ පැවැත්වුණේ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඇත්ත වශයෙන් මෙම අර්බුදයෙන් ගොඩේමට අප දැඩි වේදනාකාරී ක්‍රියාවලියක් පසුකල යුතුයි. එයයි අපි සැවම මේ වන විට අත්දකින්නේ. පසුගිය මාස කිහිපය තුළ අපිට වැඩියෙන් අත්විඳීමට සිදුවත් ක්‍රමයෙන් යම් වර්ධනයක් දක්නට ලැබෙනවා. මගේ මේසයට දිනපතා ලැබෙන ලිපි මගින් නොයෙකුත් ගැටලු පැමිණිලි ඉදිරිපත් වෙනවා. මට මේ දේවල් ආනයනය කිරීමට මුදල් නැහැ. ආනයන සීමා නිසා මට මේ දේවල් ආනයනය කරන්න බෑ. ඉහළ පොලී අනුපාත නිසා අපට ව්‍යාපාර කරන්න බෑ. අපේ රැකියා අහිමි වෙනවා වගේ පැමිණිලි ඔවුන් ඉදිරිපත් කරනවා. අපි කොහොමද මේන් ගොඩ එන්නේ? ඇත්තෙන්ම අපි සිටි තැන සහ අද සිටින තත්ත්වය සැලකුව විට අපි යම් ප්‍රගතියක් ලබා සිටින බව ඔබටත් වැටහෙනවා ඇති. මීට මාස 3කට පෙර ඔබ මේ වගේ දෙයක්වත් සංවිධානය කරන්නේ නැහැ. මන්ද කිසිවෙකු මෙහි පැමිණෙන්නේ නැහැ. පෙට්‍රල් ඩීසල් නොමැති නිසා මට ප්‍රකාශ කරන්න පුළුවන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වන සාකච්ඡාවේදී අපි හොඳ ප්‍රගතියක් ලබාගෙන සිටින බව. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් කඩිනමින් ඇති කර ගැනීමට හැකි වේවි. එම එකඟතාව ඇති වෙන විට විශ්වසනීය වැඩසටහනක් අප සතු වේවි. ඉදිරි වසර 3-4ක කාලය තුල ක්‍රියාත්මක කිරීමට වැදගත් මෙන්ම අහිතකර ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ
සංස්කරණය සඳහා එහිදී අපට එකඟ වෙන්න සිදු වේවි. එමගින් අපිට යම් සාවරත්වයක් ගොඩනගා ගත හැකි. අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැයෙන්ද ඒ සඳහා මූලික පදනමක් ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී දේශපාලන වශයෙන් ජනප්‍රිය නොවුනත් වඩා දූරදර්ශී අයවැයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට සහ භාණ්ඩාගාර ලේකම්වරයාට ස්තුති කළ යුතුයි. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංවිධානය කිරීම, බදු ඉහළ නැංවීම, පොලි අනුපාත ඉහළ නැංවීම ආදී සියල්ල ජනප්‍රිය පියවර නොවුනත් අපේ පැවැත්ම වෙනුවෙන් ඉදිරියට යාමට නම් දැන් මේ දේවල් අනිවාර්යෙන් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ ණය හිමි රටවල් සම්බන්ධීකරණය සඳහා ජපානයට කටයුතු කළ හැකි බව ජපාන මුදල් අමාත්‍යවරයා පවසනවා. මේ අතර දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වුණා. ශ්‍රී ලංකාවේ ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලු ණය හිමි රටවල් සමුළුගත වීම වැදගත් වන බව ජපාන මුදල් අමාත්‍ය ෂුනුචි සුසුකි මහතා පවසනවා. ටෝකියෝ නුවරදී ඔහු අද ප්‍රකාශ කළේ එලෙස අනෙකුත් ණය හිමි රටවල් සම්බන්ධීකරණය සඳහා ජපානයට කටයුතු කළ හැකි බවයි. මෙරට ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අනෙකුත් ණය හිමි රටවල් සමග සාකච්ඡා කිරීමට ප්‍රමුඛත්වය ගන්නයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානය වෙත පසුගියදා ආරාධනා කළා. මේ අතර දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතින් පිරිස අද පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වුණා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා මණ්ඩල ප්‍රධානි පීටර් බ්‍රූවර් සහ මසහිරෝ නොසා කියන මහත්වරුන් ඇතුළු පිරිස සමග පැවති එම සාකච්ඡාවට ආචාර්ය හර්ෂද සිල්වා, කබීර් හෂීම්, රවුෆ් හකීම් ඇතුළු සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් දැක්ව සිටියා. ශ්‍රී ලංකාවට නැවතත් සශ්‍රීකත්වී මාවතකට අවතීර්ණ වීම සඳහා අමරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාවට සහයෝගයෙන් කටයුතු කළ හැකි බව මෙරට අමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසනවා. එක්සත් ජනපද ශ්‍රී ලංකා ව්‍යාපාර මණ්ඩලයේ ඊයේ පැවති රැස්වීමක් අමතමින් ඇය ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට පැමිණි පසු ඒ හරහා ශ්‍රී ලංකාවට සහය වීමටද අමරිකා එක්සත් ජනපදයේ සූදානම් බවයි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථික සංවර්ධන විෂයපතේ යටතේ වන අමාත්‍ය ධූරයක් ලබා දෙන්නේ නම් තමන් එය වාර ගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේර මහතා පවසනවා. තමන් අමාත්‍ය ධූරයේ රැඳී සිටි කෙටි කාලය තුළ සිදු කළ කාර්යභාරය පිළිබඳ අදහස් දැක්වීමට දෙරණ 360 වැඩසටහන සමග එක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. දැන් ඔබතුමාගේ අමාත්‍ය ධුරේ ආයුෂ ජුනි 24 වෙනිදා ඉඳන් ජුලි 10 වෙනිදා වෙනකම් දවස් 16යි. හැබැයි ඒ 16න් වැඩ කරන්න තිබුණේ දවස් 10යි. මම ඒ දවස් 10ේදී අර කියපු මාස දෙකේ කරලා වැඩ ටික ඉවරයි. දැන් ආයෝජන මණ්ඩලයේ ප්‍රධානම ප්‍රශ්නේ තමයි ඉන්වෙස්ටර් කෙනෙක් ඇතුළට ආවහම මාස 6ක් යනවා ඇප්‍රූවල් එක දෙන්න. මම ඒක පැය 24න් ඇප්‍රූවල් එක දෙන්න ලෑස්ති කරා. දෙවෙනි කාරණේ තමයි එතන තිබුණේ සක්්‍යතා වාර්තාවක් කවුරු හරි හදනවා නම් එතෙන්දී ට්‍රයි පාටි ඇග්‍රීමන්ට් එකක් සයින් කරන්න ඕනේ. يعني BOI එකයි ඉන්වෙස්ටයි ඇටර්නි ජෙනරල් ඩිපාර්ට්මන්ට් එකයි. ඒකට සමහරක් වෙලාට අවුරුද්දක් විතර යනවා. මම ඒකත් දවසෙන් දෙන්න පටන් ගත්තා. වීසා වලට කවුරුවවත් අවුරුද්දක් තමයි මේගොල්ලෝ වීසා දුන්නේ. මම ඒක 5 years වලින් දුන්නා. ඔය වැඩ තුන විතරයි ආයෝජන මණ්ඩලේ කරන්න තියෙන්නේ. ඒක දවස් 10න් කරලා ඉවරයි. ඒක අදත් ක්‍රියාත්මකයි. ඔතනින් ඔබතුමාගේ කාර්යභාරය නවතිනවද? නෑ නවතිනවා කියන්නේ මම කියන්නේ. ඒ දේ නෙවෙයි මම ඇත්තටම කරන්න ආවේ. මම මේ ඉකොනොමි එකේ තිබිච්ච ක්‍රයිසිස් එක මැනේජ් කරන එක තමයි මම හිටපු ජනාධිපතිතුමත් එක්ක කතා කරලා ආවේ. ඉතින් එතුමා ගියන් පස්සේ මම මේ ජනාධිපතිතුමාට කියලා තියෙනවා ක්‍රයිසිස් එක මැනේජ් කරන්න දෙනවා නම් මම ආය ආණ්ඩුව යමතුරුවත් ගන්නවා. නෑ නැතුව මට මිනිස්තරකමක් නිකන් එකක් දුන්නට මට වැඩක් නෑ. ඒ කියන්නේ ඉකොනොමික් ඩෙවලොප්මන්ට් කියන කෑල්ල දාලා දෙන්න ඕනේ. ඉදිරියේදී ජනාධිපතිවරයා ආරාධනා කළොත් ඔබතුමාට අමාත්‍ය ධුරයක් බාර ගන්න ආර්ථිකයේ සම්බන්ධ යම්කිසි වැඩ කොටසක් කරන්න පුළුවන් පිළිගන්නවා. ඔව් මම පිළිගන්නවා. ඒකේ දෙගිඩියාවක් නෑ නේ. ඒකේ දෙගිඩියාවක් නෑ. ඔබතුමා ජනාධිපතිවරයා ගැන වරක් ප්‍රකාශයක් කරනවා. රනිල් වික්‍රමසිංහ ඩොලර් ගේන්න වැඩ කරන්නේ නෑ. එන්න තියෙන ඩොලර් නවත්තනවා. ඔහුට මේ මුදල් අමාත්‍ය ධුරය ගැලපෙන්නේ නැහැ. අග්‍රාමාත්‍ය ධුරයේ හිටියට කමන්නේ මුදල් අමාත්‍ය ධුරය ගැලපෙන්නේ. ඔක්කොම අස්සින්න කියලා කිව්වේ නැහැ නේ මම. එතෙන්දීම වාර මේ ස්ටේට්මන්ට් එකේ බලන්න ටෙක්නිකල් කියලා පේන්නේ පුද්ගලික තරහක් නැහැ කියන එකනේ. මෙහෙමයි ලොකු අය කොහොමත් පුද්ගලිකව තරහ වෙන්නේ නැහැ. පොඩි මිනිස්සු තමයි ඔක්කොම යාළුවෝ ඉන්නේ. හරිද? ඒකින්ද ඔක්කොම යාළුවෝයි. පොඩි අය තමයි එක එක කෙනා තරහ වෙන්නේ. අර ප්‍රකට කීමනක් තියෙන උන් ඔක්කොම යාළුවෝ මල්ලි කියලා ඒ වගේ කතා. ඔව් 100% නේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද කොළඹදී පැවැත් වූ විරෝධතාවට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා. විරෝධතාකරුවන් 25 දෙනෙකු එහිදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්න ලැබුවා.
මර්ධනීය නවතුණු රනිල් රාජපක්ෂ ජුන්ටාව පරදමු මෙයින් අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ සහ ඒකාබද්ධ වෘත්ති සමිතිය එකමුතුව සංවිධාන කළ විරෝධතා පාගමන මර්ධාන එල්පින්ස්ටන් බංගහල ඉදිරිපිටින් අද පසුරුවේ ආරම්භ කරනවා විරෝධතාව ආරම්භයේදී මර්ධාන පොලිසිය නිලධාරීන් එම ස්ථානයට පැමිණ විරෝධතා කරුවන් වෙත නෛතික සීමා ඉදිරිපත් කළා අය 6කට කලින් දැනුම් දීම නොකර පොළපාලිය පැවැත්වීම තුළින් පොලිස් සිට විරෝධතා කරුවන්ගෙන් බාධා එල්ලපුණී මිලසින් විරෝධතා පාගමන ආරම්භ වුණා. මර්ධානි සිට කොළඹ කොටුවද සිට විරෝධතා කරුවන් පැමිණිතයි බලාපොරොත්තු වූ පොලිසිය ටෙක්නිකල් මන්සන්දිය අසලදී මාර්ගය අවහිර කර තිබුණා. නමුත් කොළඹ කොටුවද සිට විරෝධතා කරුවන් ගමන් නොකළ අතර ඔවුන් පැමිණියේ මර්ධාන ඩීන්ස් පාර හරහා ලිප්ටන් වටරෝම දෙසටයි. නමුත් පොලිසිය සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී මාර්ගය අවහිර කරමින් විරෝධතා කරුවන්ගේ ගමන මෙලෙසවලක්වා තිබුණා. පසුව විරෝධතා කරුවන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරිපිට මාර්ගයේ බිම වාඩි වී සී විරෝධය පළ කළා. එහිදී පොලිසිය විරෝධතා කරුවන්ට ජලහ කඳුළු ගැස් ප්‍රහාරයක් එල්ල කළේ මිලිසෙන්. පිරිස එම අවස්ථාවේදී විසිර ගිය අතර පොලිස් නිලධාරීන් විසින් එහිදී විරෝධතා කරුවන් 25 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිසිය විරෝධතා කරුවන් මර්ධාන දක්වා පළවා හැරීමට ක්‍රියා කළා. ඉන්ධන මිලදී ගැනීමේදී චෙක්පත් හරහා මුදල් ගෙවීම අත්හිටුවීමත් සමග ඉන්ධන ඇනවුම් අඩු වී ඇති බව පෙරවුම්හල් හිමියන්ගේ සංගමය පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් බොහෝ ඉන්ධන හල්වල ඉන්ධන හිඟයක් නිර්මාණය වී ඇති බවයි. මේ අතර අදත් කොළඹ අවට පෙරවුම්හල් රැසක ඉන්ධන පෝලිම් දක්නට ලැබුණා. අදත් කොළඹ අවට පිරවුම්හල් රැසක ඉන්ධන පෝලිම් දක්නට ලැබෙන අතර බොහෝ සිපිට්කෝ පිරවුම්හල් ඉන්ධන නොමැතිවව සාදමා තිබුණා.
මොකද ඉවරයක් නැද්ද මේ ප්‍රශ්නේ? මුන් කියන තෙල් නැව් ඇවිල්ලා තියනවා කියන සපුගත් කන්දේ තෙල් හදනවා කියනවා. ඉතින් එකකවත් නැහැනේ තෙල් අපිට ඕනේ වලට ගහ ගන්න. තෙල් නැතුවම නෙවෙයි IOC එකේ තියෙනවා. IOC එක කොට. QR කමේ ඇත්තටම හොඳයි. නමුත් දැන් ඒක පැට ලැතුව ගියාම ඉතින් QR කමේ වැඩක් නැතුව යනවා. බස්වත දහවණියද අද යම් අඩුවක් දක්නට ලැබුණ අතර රියදුරන් පවසන්නේ නොකඩවා දහවණිය කිරීමට ප්‍රමාණවත් තරම් ඉන්ධන නොලැබෙන බවයි. සතියේ දවස් දෙකක් විතර දුනා අනිත් දවස් ඉඳන් තමයි ඉන්නේ වැඩි. අපි දුවන්නේ සතියේ දවස් දෙකයි තුනයි දුවන්නේ. ඒතර දවස් හතරම ඉන්නේ ඉතින් බෝඩි මුඩලා නිකන් ඉන්නේ. දුවන්නේ තියන්නේ නැහැ. නවත්තන් ඉන්නේ තෙල් නැති හින්දා. දැන් ඩිපෝෙන් දෙනවා කියන ඩිපෝෙන් දෙන්නෙත් නැහනේ. ඉක්ුත් දින කිහිපේ පුරා පෞද්ගලික බස්වත වලට සහ පාසල් වෑන් බත වලට ඇතම් ඩිපෝ මගින් ඉන්ධන ලබා දීම නවතා තිබුව අතර අද දින බොහෝ ඩිපෝ මගින් ඉන්ධන ලබා දීම යලි ආරම්භ කෙරුණා. ඉන්ධන පිරුම්හල් හිමියන්ගේ සංගමයේ පවසන්නේ ඉන්ධන මිලදී ගැනීමේදී චෙක්පත් හරහා ගෙවීම් සිදු කිරීමේ ක්‍රමවේදය නතර කිරීම ගැටලුකාරී තත්වයක් බවයි. ඉන්ධන පෝලිම් හැදෙන මූලිකම හේතුව වෙලා තියෙන්නේ සංස්ථාව වෙනදා අපිට චෙක්පත් වලට තමයි COD ක්‍රමයට ඉන්ධන ලබා දුන්නේ. කියන්නේ ඉන්ධන බවුසරේ ගාපුවම අපි චෙක්පත්ක් නිකුත් කරනවා. දැන් එය නවත්තලා අපිට උදේ 9:00 මාරෙන් ඉස්සෙල්ලා මුදල් ගෙවන්න කියලා තියෙනවා ලබා ගන්න ඉන්ධන වලට. ඉන්ධන පිරුම්මලකට ලක්ෂ 100කට වැඩි ප්‍රමාණයකට මුදල් බඳින්න ඕන ඉන්ධන ලබා ගන්න. ඉතින් සමහර ඉන්ධන පිරුම්මල් වලට ඒ විදිහට මුදල් බඳින්න අමාරුයි. කොහොමත් උදේ 9:00 මාර වෙනකොට මුදල් බඳින්න අමාරුයි. ඒ වගේ මුදල් බඳින්නේ නැති ඉන්ධන පිරුම්මල් වලට ඉන්ධන ලැබෙන්නේ නැහැ. අපි ඉල්ලා හිටිනවා ගරු ඇමතුමාගෙන් සහ සංස්ථාවෙන් පරණ තිබුණු ක්‍රමයට චෙක් පහසුකම් යටතේ ඉන්ධන ලබා දෙන්න කියලා. මෙතර බුස්තරත දහවනි සඳහා තෙල් ලබා ගැනීමට තවමත් නිසික්‍රම වේදයක් සකස් කරනු මෙති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික බෞස හිමියන්ගේ සංගමයේ පවසනවා. ලංකාවටම තෙල් බෙදෙන අපිට තාම ක්‍රමවේදයක් හදලා නැහැ. හදිස්සියකට සෙඩ් එකකින් තෙල් ටිකක් ගහගන්න. QR කෝඩ් එකේ තෙල් ලීටර 50යි දෙන්නේ. QR කෝඩ් එකක් තුල අපිට තෙල් ගහලා ධාවනය වෙන්න බෑ. තෙල් ලීටරේ රුපියල් 289ට ගහනකොට අපි ඉල්ලුවේ රුපියල් 303ක්. ඒ 303 දෙන්නම් අපිට දුවන්න කියලා කිව්වා. අද වෙනකන් තාම ඒ 303 හම්බුනේ නැහැ. අපේ මාසයක් දුවලා 525000ක් හම්බෙනවා නම් අපි තෙල් ගහලා තියෙනවා 489000ක. කෝටි ගාණක් වාහනයකට යට කරලා තම තමන් පුද්ගලිකව තම තමන්ගේ වාහන ගෙදරට මෙතර ඉලෙක්ට්‍රොනික රත්වාහන භාවිතය සම්බන්ධයෙන් වන වැඩමුළුවක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද පැවැත්වුණා. ඒ සංවිධාන කළේ ප්‍රවාහන අමාත්‍යාංශයේ මෝටරත ප්‍රවාහන කුමසාරිස් දෙපාර්තමේන්තුව විසින්. මෙතෙක් විදුලි තිරෝධ රත්න ලංකාවේ ලියාපදිංචි කරන්න බැහැ. ඒ සඳහා අපි කැබිනට් අනුමැතියක් ලබා ගත්තා. මින් ඉදිරියට මෝටර් රථ ආඥාපනත සංශෝධනය කළා ලංකාව තුළ විදුලි තිරෝධ රත්න ලියාපදිංචි කරන්න. ආයේ මේ ඉන්ධන පොලිම ඇතිලා තියනවා නේද? නෑ එහෙම වෙලා නෑ. මොකද මේ දවස් දෙක තුන තියෙන පොලිම තිබුණු යුගයන්නේ මේ අමාරු තත්වයන්නේ කලමනාකරණය කරගන්නේ. ඒක සඳහා තමයි අපි මේ විකල්ප ක්‍රියාමාර්ග වලට යන්නේ. බන්ධනාගාරයෙන් ලබා දුන් ආහාර සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතා පසුගෙදා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසනවා. අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළා. රංජන් රාමනායක මහත්මයා විසින් පසුගිය දිනයක කියා සිටියා බන්ධනාගාරයේ ඉතාමත් හොඳ නැති ආකාරයෙන් ආහාර සපයනවා කියලා. එතුමා කියා සිටියා මාළුවල පණුව වැටෙනවා, දාඩිය සොටුසෙම් එක්ක තමයි අපි ආහාර පිසින්නේ කියලා. සැපයුම්කරුවන් විසින් සප්ලයි කරන්නේ අමු ආහාර බන්ධනාගාරයට ඇතුල් කරන්න පෙර සලාක කාමරයේදී සියලුම සලාක ද්‍රව්‍ය පරීක්ෂා කරලා බලනවා. අපි ගාව ඉන්න මහජන පරීක්ෂකවරුන්ට අපි මේක දාලා අපි වාර්තාවක් ගන්නවා මේක සපයන්න හොඳද නැද්ද කියලා. මුළු තැන්ගේ උයන්නේ බෙදන්නේ ඒ සියලු කටයුතු කරන්නේ නේවාසිකයින් විසින්මයි. ඔවුන්ම ඔවුන්ගේ ආහාරවලට සොටු සෙම දාඩිය දබාගන්නේ නැහැ. වසර එකහමාරක කාලයක් රංජන් රාමනායක මහත්තයව හොඳින් බලාගත්තා. අපිට කවදක්වත් ඒ අවස්ථාවලත් මේ ආහාර ගැන මෙහෙම දෙයක් කියලා නැහැ. හැමදාම ආහාර උයනකේ සාම්පලය රජාජල මහත්මයා පරීක්ෂා කරලා අධිකාරියට දෙනවා. මේක කාලා බලලා තමයි තීරණය කරන්නේ මේ ආහාර වේල කොහොමද කියලා. සහ ආහාර සලාක බාරගත් ජේලවරයාට ආහාර පොලිමේ ඉවර වෙනකන් ආහාර පිළිබඳ ප්‍රශ්නයක් ආවොත් ඔහු වග කියන්න ඕනේ. ඔය සඳහන් කළා දැන් පූසෙක් වෙట్లా හිටිය කියලා ඔහුගේ පරිපූර්ණජනිට කියන්නේ ඒ තරම් විශාල පරිපූර්ණද යාට දෙන්නේ කියන්නේ පූසෙක් වෙట్లా කන්න තරම්. මට කියන්න තියෙන්නේ එහෙම දෙයක් කවදාකවත් සිද්ධ වෙලා නැහැ කියලා. මොකද එහෙම ඒ නිසා මම මේක ප්‍රතික්ෂේප කරනවා. කාලගුණය කොහොම වුණත් රයිනෝ නම් වහලට සේෆ් තමයි මුළු ගෙදරම.
Rhino Cement Roofing Sheets. Then you know Rhino. I know. Then tawat puwat kihipayak. මට්ටකුලිය අලිවත්ත ශ්‍රී කල්යاني ගංගා මාවත ප්‍රදේශයේදී ඊයේ යතුරුපෙදියකින් පැමිණ දෙදරිකු කලබිට තිබීමකින් අසිත චතුරංග හේවත් අලිවත්තේ අසිත නැමැති 27 වැනි අයෙකු ඝාතනයට ලක් වුණා. ඝාතනයේ පෙර වෙඩිකරුවන් ඔහුට දුරකථන නැමැතුමක් ලබා දී හෙරොයින් සහ අයිස් ලබා ගැනීමට නිවසින් පිටතට පැමිණෙන ලෙස දැනුම් දී ඇති අතර එහිදී ඔහුට වෙඩි තබා තිබෙනවා. හෙරොයින් ජවනම් කාරියක බව පැවසෙන ඩිලානි ප්‍රියදර්ශනී හේවත් ග්‍රෑන්ඩ් පාස් ලොකී නැමැති නීති විරෝධීව උපයාගත් මුදල් වලින් මිලදීගත් රන් පවුම් 60ක් සමග ඊයේ අත්අඩංගුවට ගෙනා. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාෂයේ විසින් ඇය අත්අඩංගුවට ගෙනුනි ප්‍රසිද්ධ රාජ්‍ය බැංකුවක සීපූ පත් කරතිබු රතුරන් ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොදුජන එක්සත් පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට දැනුවම් පමුණුවන ලෙස ඉල්ලා අභියාචන අධිකරණයේ හමු වේ තවත් පිටසමක් අදගුණ කෙරුණා. ඒ IG විජිත කුමාර නැමැති නීතිඥවරයෙකු විසින්. එසමගින් ප්‍රවෘත්ති අවසන්. වාද පිටිය හදත් රාත්‍රී 10:00 සුබ රාත්‍රියක්.